සුබ උදෑසනක් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මේ උතුම් උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට 1 කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ 15 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි දේවතාවන්ට පුදන ලද දේවල් ගැනය අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව ඥානය උඩඟුකම උපදවයි නමුත් ප්‍රේමය වැඩ සිද්ධ කරයි අත වශයෙන්ම කිතුණු අය පිළිම වලට පූජා කරපු මස් කන්න යුතුයද නැද්ද කියන එක ගැන පාවුල් තුමා 1 කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ 15 පදයේ සිට 11 වෙනි පදයේ 1 දක්වා විවර කළා. කොරින්ති වෙළඳ සැලේ තිබුණ මස් බොහෝ දුරට පිළිම වලට පූජා කරපුවා. නමුත් මෙතන පාවුල් තුමා කෑම ගැන කතා කරන්න කලින් දැනුම ගැනත් ප්‍රේමය ගැනත් විවර කරන එක අපි දකිනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි හැමතිස්සෙම මතක තබා ගන්න අවශ්‍යයි කොරින්තිය කියන සභාව ග්‍රීක නුවරේ තිබුණේ ඒගොල්ලෝ හරි උගත් අය ඒ නිසා ඒගොල්ලන්ගේ උගත්කමේ උඩඟු වෙච්ච අය නමුත් මෙතන දැනුම කියලා ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගෙන් එන දැනුම නෙමේ ස්වර්ගෙන් එන යහපත් දැනුම නෙමේ මිනිසයන්ගෙන් මේ ලෝකෙන් එන දැනුමයි ඇත්ත වශයෙන්ම කිතුණු විශ්වාසේ ප්‍රේමේ මත ගොඩනගපු දෙයක් ලෞකික නොවනෙන් ගොඩනගපු දෙයක් නෙමේ කිතුණු ජීවිතේ පරමාර්ථය නම් ප්‍රේමයයි ලෞකික දැනුම අපිව උඩඟු කරනවා නමුත් ප්‍රේමය වැඩ සිද්ධ කරනවා මේ කාරණාව හරියට හඳුන්වු පාවුල්තුමා දැනුමත් ප්‍රේමයත් අතර තිබෙන වෙනස අපිට විවර කරන එක දකින්ට ලැබෙනවා අවුරුදු කීපයකට කලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අන්‍ය ජාතික දරුවෙක් පිළිගත්තා එයාගේ ගොඩක් ගුරුවලකම් තිබුණත් ගෙදර එයා වැඳපු පිළිම තිබුණත් අපි එයාට කිසිම දෙයක් කිව්වේ නැහැ. මක් නිසාද අපිට ඕන වුණේ එයාට ප්‍රේමෙන් සත්‍ය උගන්වන්නයි. අද එයා දෙවියන් වහන්සේ තුල ඉමහත් දේවල් කරනවා. මක් නිසාද එයා සත්‍ය දැනගත්තන් පස්සේ එයාගේ ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද එයා දෙවියන් වහන්සේ තුල බලවත් සේවයක් කරනවා. ඒ විතරක් නෙමෙයි අන් අයටත් ආශිර්වාදයක් වෙලා තිබෙනවා. දයාබර සහෝදර සහෝදරියනි අපි සමහරක් විට හරිදී දැනන් ඉන්න පුළුවන්. නමුත් ඒ දේ ප්‍රකාශ කරලා ඒ කෙනාගේ ආත්මය නැති කරනවට වඩා ඒ කෙනාට සත්‍ය පෙන්눔 කළා යේසුස් වහන්සේම එයාගේ හදවතට කතා කරුවම එයාගේ අතුලාන්තයේ වෙනස පිටස්තර දකින්න එක තමයි ලොකුම හාස්කම. කිතුණු ජීවිතේ අපි සාර්ථක වෙන්න නම් පළමු කොට අපි දෙවියන් වහන්සේටත් ඒ වගේම අපි වටෙහි ඉන්න අයටත් ප්‍රේම කරන්න අවශ්‍යයි. ඒ අය වැඩිහිටි භාවයට එනකම් ඉවසීමෙන් කරුණාවෙන් අපි ඒගොල්ලන්ව මඟ පෙන්වන්න අවශ්‍යයි. අපි දැන් යාඥා කරමු. අම්මා පියාණනි ඔබ අපිට කරුණාව දක්වන විදිහටම අපි වටෙහි ඉන්න අයටත් දුර්වල අයටත් කරුණාව දක්වන්න අපිට ශක්තිය දෙන මැනව. නුවණට වඩා ප්‍රේමය වැදගත් කියන එක අද අපිට පෙන්눔 කළා දීපු නිසා ඔබට අනික වාරයක් ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.